ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ආයුබෝ වේවා කියලා මෙදා සැරෙත් අවුරුදු මංගල්‍යයේ කටයුතු කරන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මෙදා සැරෙත් නැටුම්, ගැයුම්, වැයුම්, රැඟුම් මේ ඔක්කොම තියෙනවා. මේ ඔබකට පරණයි නේද අංකල්? අංකල්? කාටද අංකල් කියන්නේ? නෑ මං කිව්වේ ඔයා පොඩ්ඩක් අංකල් ටයිප් එකේ නේ කිව්වේ. දැන් මං මෙතන මොකද්ද අංකල් ටයිප් එකට කිව්වේ? නෑ මෙහෙමයි. ඔයා කිව්වේ ආවඩ ආයුබෝ වේවා මෙදා සැරේ අවුරුද්දේ නැටුම් ගැයුම් වැයුම් රැඟුම් ඔක්කොම දිනුවයි කියලා. අංකලට පොඩ්ඩක් පැටලෙනවා නේද? පිස්සුද මට පැටලුන්නේ නැහැ මං හොඳට කිව්වේ. මෙහෙමයි. ඔයා හොඳට කිව්වා. හැබැයි චූටි අවුලක් තියෙනවා. නැටුම්මුයි රැඟුම්මුයි කියන්නේ එකම දේනේ අනේ. හරි හරි ඉතින් ඔවා කියනකොට පොඩි පොඩි මිස්ටේක් වෙනවා. දැන් ප්‍රණීත මීපැණි ගෙනාවත් විසඇත බඹර තුඩේ කිව්වට අඹර මීපැණි ගේන්නේ නෑනේ මීමැස්සනේ ගේන්නේ කියනකොට අපි එහෙම කියනවා. හරි ඔයා කියන්නකෝ මට වඩා හොඳට. හරි ඔන්න මං කියන්න. මෙදා සැරේ අවුරුද්දේ අපි TikTok කරලා සින්දු කියලා ඩාන්ස් කරලා ෆුල් ෆන් එකක් ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඔයා TikTok එකට අවුරුදු ඩාන්ස් එකක් එහෙම කරේ නෑ? කරේ නෑ? How sad. කරලා බලන්න ආස හිතේ. මේ ඔක්කොම අපි කරන්නේ අර ඈත පේන රැඟුම් පිටියේ. රැඟුම් පිටිය? ඒ හෝටල යන්නේ. අර හෝටලේ වගේ පේන රැඟුම් පිටියේ. අයියේ මේ මොකද අනේ ඔයා මේ අලුත් අවුරුද්ද කල්ලා යන්නගෙන කොහාටවත් ඇන්දද? ඒක ඔයාලට කියන්නේ. ඒක රහසක්. මම පස්සේ කියන්න. හා හා. මේ අයියේ මේ 9:05ට අවුරුදු ලබනවා. මට ස්ටෝරි එකක් දාන්න ඕනේ ඉක්මනට යංකෝ. දුර ගමනක නිරත වෙලා අවසන් රාශිය වන මීන රාශියේ ඉඳලා
පළවෙනි රාශිය වන මේෂ රාශියට ගමන් කරන ඒ සුබ මොහොත තමයි දැන් එළඹිලා තියෙන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක්ගේ විශ්වාසයක් තියෙනවා මේ නව අවුරුදු කුමාරයාගේ සම්ප්‍රාප්තිය. එහෙමත් නැත්නම් අවුරුදු කුමාරයාගේ පැමිණීම මේ අවුරුදු උදාවත් එක්ක සිද්ධ වෙන බව. ඉතින් ශ්‍රී ලාංකේය අපි සියලු දෙනාම වැඩි බලාපොරොත්තු හිතේ තියාගෙන වැඩි අදිටනකින් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන මේ මොහොතේ අපිත් ඔබ සියලු දෙනාගේම සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබ ඵල ගැන්වෙන සාමය සතුට සෞභාග්‍ය සපිරුණු සුබ නව වසරකට ආශිර්වාදන්නේ වැඩි රසයෙන් පිරුණු උකු රහසින් පිරි දීවා සමග එකතු වෙමින්. මේක ඕනේ චරිත් අර පැත්තට ගියා. නෑනේ අර පැත්තට ගියේ. නැහැ මං ඒ පැත්තේ බැලුවානේ. මේ ඔයාලා චර අනේ ඔය සෙල්ෆි ගන්න එක පැත්තකට චරිත්ව දැක්කද? මේ හරි ඉඩ යන්නේ. කොහෙද අනේ දැන් ඔයාලා එහෙ දැක්කලු මෙයාලා මෙහෙ දැක්කලු කොහෙද ගියේ? චරිත්! චරිත්! අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. අයිබෝන් ඔයාලා හැමෝටම. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැනිය නිතරෙන වාසනාවන්ත හා සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා කියලා අපි ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන මේ ලස්සන අවුරුද්දේ අපි ගොඩක් ලස්සන දේවල් ඇසි කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. නැටුම්, ගැයුම්, වැයුම්, රැඟුම් මේ හැම දෙම එක අද අපි ලෑස්තිලා ඉන්නවා ඔයාලට අරන් එන තරුණ වෙන අවුරුද්ද. කවි මාතාව මේ කවුද මේ කොර ඇවුල? ඇයි ඔයා කිව්වේ අංකල් වගේ කිය? මං කපලා දැම්මා. දැන් නම් පොඩ්ඩක් අයියා කිලි කියන්න බලවන්න නේද? ඉතින් අලුත් වෙන්න තමයි අපි හැමෝම ඇවිල්ලා. සුබ අලුත් අවුරුද්දක්. මේකනේ සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ. සුබ අලුත් පොඩකින් මුලින් නංගමයි අපි. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ. අපි ඔක්කොටම ඕනේ තරණ වෙන්න අද දවස. අනිවාර්යයෙන්. මම රැවුලෙන් පටන් ගත්තා. මම කොණ්ඩෙන් පටන් ගත්තා. ඒ පටංග. එයාලා ඔක්කොම කොණ්ඩේ කපලා අපි මේ අලුත් ඇඳුම් එහෙම ඇඳලා ලෑස්ති වෙන්නේ මේ ලස්සන අවුරුද්ද. රැවුලෙන් කොණ්ඩෙන් පටන් ගත්තා වගේ නෙමෙයි මේක අද කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ. මොකද සංගීත කණ්ඩායම් ඉන්නවා, ගායකයෝ ඉන්නවා, නටන කණ්ඩායම් ඉන්නවා. ගොඩාක් තියෙනවා. අපි දෙන්නා ඉන්නවා. ඒක තමයි. ඔය ඇස්සේ අලුත් අවුරුදු චාරිත්‍රාත් කරනවා. ඒ වගේම චරිත් අපි ලෑස්ති කරලා තිනවා මේ අවුරුද්ද දැන් රාත්‍රියේ සම්රාණි. ඒතර බම්බර චක්‍ර, නිලාකුරු, රහතින්න මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. බම්බර චක්‍ර නම් කීපයක්ම ඉන්නවා මෙතන. ඔයා දැනට බම්බර චක්‍රයක් නෝ ඉන්නේ. බම්බර චක්‍ර පත්තු කරන වෙලාවට අපි පත්තු කරමු. කොහොමනත් අද රාත්‍රියේ මං හිතන්නේ සිරසත් එක්ක එකතු වෙලා හිටියොත් එහෙම අපි අර හැමෝටම තිබ්බනේ මේ පාර අවුරුද්ද තියෙන රෑ ඒ නිසා කොහොමද නැකිట్లా ඉන්නේ ඈ මොනවද කරන්නේ උච්චර වෙලා නැකත් වෙනකන් කියලා බය වෙන්න එපා ඔයගොල්ලන්ව නැකිට්ටෝල තියන්න හොඳ එන්ටර්ටේන්මන්ට් එකක් තියෙන නයිට් එකක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ අවුරුද්ද අපි වෙනම ලස්සන වයිබ් එකකින් සමරන තමයි ලෑස්ති වෙන්නේ. මේ විවාහ සමග තරුණ වෙන අවුරුද්ද. තරුණ වෙනවා කිව්වට කවි බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. මොකද දැන් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච අවුරුදු ගානක් තිස්සේ එන චාරිත්‍රයක්නේ. දැන් මේ වාසිය ඔය වයිබ් වෙනවා, ෆන් වෙනවා, තරුණ වෙනවා වගේ වචන කිව්වහම ඉතින් ඔයා නා කියුණාට අපි ඉතින් තරුණයි නේද? දැන් ඔයා කියන්නේ මේ අලුත් අවුරුද්ද තරුණයිට විතරයිද තියෙන්නේ? නෑ තරුණ මහලු අපි හැමෝටම. ඉතින් දැන් පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් වයසක අපේ ආචිලසි කියලා Facebook එකෙන් පාවිච්චි කරන්නේ නැද්ද? නැද්ද? අපි හැමෝම ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න ඕනේ චරිත්. නැත්තම් මේ හැමදේම නැති වෙලා යනවානේ. හැබැයි ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න ඕනේ. අපි නවීකරණය වෙන්න ඕනේ. අර අපේ සංස්කෘතිය තීච්ච හරවත් දේවල් අපි අරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මේ චරිත් දැන් අවුරුද්දක් ලැබලා තියෙනවා. අපිට ගොඩක් දේවල් තියෙනවා කරන්න. අපිට නිදි මතයි නැද්ද? අපි දැන්වත් පටන් ගමුද? මම කතා කරන්නේ බෝරින්ද?
ඌරින් නෑ ඉතින් ඔයාද දවසේ මගේ පාට්නර්නේ ඔයාමගේ පාට්නර්ලා දෙන්න ඉන්න ඕනේ මේකට ඔයාගේ ට්‍රෙන්ඩ් එකට ගන්න මාත් ඔයා වගේම චියර් අප් කරලා ගන්න හරි මාත් අලු ගසා දාලා එනවා අපි ලෑස්තිලා ඉන්නේ වීවා සමග තරුණ වෙන අවුරුදු සමරන්න මේ වචන මට තේරෙන්නේ අපේ පරම්පරාවේ මේ කලයක එකතු වුණාම මේ අලුත් අවුරුද්ද ලස්සන වෙනවා. අලුත් වෙන්නේ එතකොටනේ. ඒක තමයි ඒක තමයි. දැන් අපිත් අප්ඩේට් වෙන්න ඕනේ. ඈ? ඔයාලා අග්‍රී වෙනවනේ. අනිවාර්යෙන්ම අග්‍රී වෙනවා. සෙන්ටිග්‍රේඩ්ලා තමයි හැබැයි අපේ කාලේ දැන් අපිත් අප්ග්‍රේඩ් වෙන්න ඕනේ කියලා හිත හිත ඉන්න කාලේ සෙන්ටිග්‍රේඩ්ලා තමයි මේ සද්දේ ටිකක් වෙනස් කරේ. ඒගොල්ලෝ එතනික R&B කියන කල්චර් එකට අර ඊස්ටර්න් මියුසික් එක්ක වෙස්ටර්න් මියුසික් මික්ස් කරලා
හොඳ රසයක් දුන්න අදත් අපි දැන් දැක්කේ එක් තමයි. ඔව් අදටත් අපි ඒව ලස්සනට රස විඳිනවා. අපි හරි ආදරේ ඔයගලන්ට. බොහොම ස්තුතියි අපිත් එක්ක අද එකතු වුණාට. අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලා වැඩි ඇයි තින් දැන් ඔයාලා ඒ කාලේ කිව්වම අපේ කාලේ දැන් සෝෂල් මීඩියා එකේ ලකුවට අප්ඩේට් නැතුව ඇති නේද? මම නම් තාම වැඩි TikTok එහෙම කරලා නැහැ තුසිත කරලා තියෙනවා. යන්න කලින් ගමු. Yes අනිවාර්යයෙන්. ඔයාලා මේ පැත්තට එන්න. දැන් ඕනේ මට මේ දැන් ඕනේ. මොකද මේ දැන් අප්ලෝඩ් කරන්න ඕනේ. මේ දැන්? Yes. Oh my god. අපි instant uploads. පොඩ්ඩක් ඇඟිල්ලක් මේ පොඩ්ඩක් ලස්සන ගියා. Yeah right. හරි වාගියන්. 3 2 1. Ah. Right. දැන් මම මේක අප්ලෝඩ් කරනවා. එතකන් අය කතා කරන්න. මාව මොකද්ද ඔයා ඒක උඩ කරන් ටැග් කරනවා. මොනවා ටැග් කරනවා සෙන්ටිග්‍රේඩ් ටැග් කරනවා කොහමද ඒ කියන්නේ ලබන්නා වූ සිංගල හින්දු අලුත් අවුරුද්ද එහෙමද දාන්න ප්ලෑන් එක දීලා මේ අපේ vibe එකේ අපේ ලස්සන අලුත් අවුරුද්දේ අපි මේ සිරස එක්ක ලස්සනට සමනවා සෙන්ටිග්‍රේඩ් එක්ක හරි සෙන්ටිග්‍රේඩ්ලා වගේම තව ඉන්නවා විශාල ප්‍රවීණයෝ ටිකක් අපි හිතනවා ඒගොල්ලෝ මේකට එකතු වුණාම තමයි මේකේ තියෙන රසය තවත් වැඩි වෙන්නේ. ගැම්ම ගන්න. මේ ඒ කට්ටියත් බලාගෙන ඉන්නෝ නේ. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ඒ වගේම ලබන්නා වූ සිංගල් හින්දු අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැනින ඉතිරි වේවා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. That is centigrade. Centigrade. Sivali numba mandalenin
සමග තරුණ වෙන අවුරුද්ද අද අපි ඉන්නේ පැරඩයිස් ඉන් බෝගොඩ පරිශ්‍රයේ
ඉතින් ඔන්න වීවා සමග තරුණ වෙන අවුරුද්ද සමරන මේ මොහොතේ ආචාර්ය ජේ.පී. දිසානායකයන් සහ මාචාර්ය රාජ් සෝමදේවයන් එකතු කරගෙන ආවා. දැන් මේ සැමරීම් මේ ආකාරයෙන් සිද්ධ වෙනකොට කෙනෙක් අහන්න පුළුවන්, ඇයි අපි මේ දේවල් මෙහෙම කරන්නේ? මෙහෙම වෙන්නට ඕනද? දැන් අවුරුද්දත් එක කියනවා මේ නැකත් ටික, ලිපගිනි මෙල්ලවීම මෙහෙම වෙන්න ඕන, ආහාර අනුභවය මෙහෙම වෙන්න ඕන, ගනුදෙනු කිරීම මෙහෙම වෙන්න ඕන. ඒ එහෙම වෙන්න ඕන කියන දේ කොහොමද ගොඩ නැගුණේ? يعني මුල මූලිකම අදහස තමයි අවුරුද්දකට වතාවක් හැමදේම අලුත් කරගන්න එක, රිනීවල් කියන එකයි. මෙතෙක් කල් යම සිද්ධ වුණා නම් ඒ දේ වෙනස් කරලා ආය පටන් ගන්නවා අලුත් අවුරුද්දේ. එකක් තමයි ගෙදර අලුත් කරගන්න එක. සමහර ගාන්වල ගෙදර හුණු ගාලා හරි ගස ගන්නවා, ලිප ළඟට යනවා, ලිප අලුත් කරනවා. අරගේ ලිප බඳින යන්න ඕනේ, එතනදී අලු අයින් කරලා, එතන පරණ ලුණු බෝතලේ අයින් කරලා සුද්ධ කරගන්නවා. ඊළඟට වැදගත් වෙන්නේ තමයි මේ අලු උයන්නේ අලුත් ගින්දරක. ගිනිවනේ අපි කලින් නිව ගිනි නිව්වා. ඔන්න අලුත් ගින්දරක අර අලුත් ලිපේ අලුත් මැටි මුට්ටියක කිරි දාලා අලුත් සල් දාන උයන්නේ. දැන් මේ ඒ සිද්ධිය වෙන්නේ මේ රටේ විතරක් නෙමෙයි, ආසියාවේ බෞද්ධ රටවල් කීපයක මේ සිද්ධිය තියෙනවා. කලාපීය රටවල් රැස. ඔව්, දැන් විශේෂයෙන්ම තායිලන්තේ ඔය අප්‍රේල් ඔය මේ මාසේ එන්නේ ඕකට කියන්නේ සොංක්‍රන් කියලා. සොංක්‍රන් කියන්නේ තායි භාෂාවෙන් සංක්‍රාන්ති කියන එකයි. සංක්‍රාන්ති කියන්නේ වෙන්නේ අර මීන රාශියේ ඉඳලා සූර්යා එනවා මේෂ රාශියට සංක්‍රාන්තියක. ඒ කියන්නේ පරණ අවුරුද්දේ ඉන්නේ මීන රාශියේ පරණ අවුරුද්ද. ඊළඟ සූර්යා මේ පැතරාවම ඉන්නේ අලුත් අවුරුද්දේ. ඔය අතරේ තියෙනවා එහාටත් නැති මෙහාටත් නැති කාල පරිච්ඡේදයක්. අතරම හරි භයානකයි. එක්ක අපි එහාට යන්න ඕනේ, එක්ක මෙහාට යන්න ඕනේ. අන්න ඒකට ඉන්න අපි ආරක්ෂාව. බෞද්ධයන්ට තියෙන්නේ ඒ වෙලාවට සූර්යා ඉන්නේ මේ වගේ භයානක අවස්ථාවක නම් අපිට හොඳම ආරක්ෂක තියෙන්නේ පන්සලේ. අන්න ඒකයි අපි වෙලාවට පන්සල් යන්නේ. මොන ගැටේක? ඔව්. දැකිලෙසට මගේ නිල කොබේ දුක.
දැනකට සහ වර්ණය ගැනත් ප්‍රොෆෙසර් අපි කතා කරන්න ඕනේ. දැන් වර්ණ ගැන ගොඩක් කියනවා. දැන් මේ පාර නම් ඔන්න අපි නිල් පාට ඇඳගෙන ඉන්නවා. මේ වර්ණ සංකල්පය කොහොමද අපේ අලුත් අවුරුද්දට එකතු වෙන්නේ? සරලව කිව්වොත් වර්ණය කියන්නේ මායාවක්. වර්ණ කියලා જાතියක් ලෝකේ නැහැ. තියෙන්නේ මොකක්ද? වර්ණය කියලා අපිට පේන්නේ මොකද්ද? දැන් ඔබ නිල් පාටයි කියලා පේනවා. මේ වෙන්නේ ආලෝකය යම්කිසි වස්තුවකට වැටුනහම වස්තු ආලෝකය තරංග අවශෝෂණය කරලා කොටසක් පරාවර්තනය කරනවා. ඒතරේ තරංග ආයාමයන් අපිට අපේ ඇහැ අල්ලගෙන මොලේ එක කියවනවා. එතකොට ඇත්තෙම වර්ණයක් කියලා එකක් නැහැ. නිකන් කිව්වහම මේ අවුරුද්දේ වර්ණේ නිල් පාටයි කියලා ඕක ඉතින් අපේ දැන් પરම්පරාවල් පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? ඇයි වෙන පාටක් ගන්න බැරි? හැබැයි මේක ගැඹුරට ගිහිල්ලා අද තියෙන ක්වොන්ටම් ෆිසික්ස් තත්වයට ගියොත් ක්වොන්ටම් භෞතික විද්‍යාව මට්ටමට ගියාම අපිට පේනවා මේ එක එක සංස්කෘතීන් විසින් සම්මත කරගෙන තියෙන මේ ඥාන මණ්ඩලවල තියෙනවා යම්කිසි විද්‍යාත්මක යථාර්ථයක් කියන කාරණය. එතකොට දැන් මේ මුළු ලෝකෙම ගත්තොත් මේ ශක්ති මණ්ඩලයක් ඇතුලේ අපි මේ ඉන්නේ. ශක්තියින් තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා ඔබේ හදවත ගැහෙනවා. මගේ හදවත ගැහෙනවා. මගේ ඇඟේ රුධිරයේ උෂ්ණයක් තියෙනවා. ඔය රිද්මයයි ඔය ස්පන්දනයයි උෂ්ණයයි නැති වෙච්ච වෙලාවට අපි කියන්නේ මැරුණා කියලා. ඒකස අපි නෑ. මේ ලෝකයේත් එහෙමයි. මේ ස්පන්දනය රිද්ම හැම දෙයකම රිද්මය ස්පන්දනය තියෙන්නේ. එතකොට ඒවා ඔක්කොම ශක්තියින්. ඒතර ආලෝකයත් එක විදිහක ආලෝක ශක්තිය කියලා නේ අපි කියන්නේ. එතකොට මේවා බලපාන විදි තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කියන්නේ හඳ නිසා වඩදිය බාදී ඇති වෙනවා කියන එක අපි පිළිගන්න තියෙනවානේ. ඔව්. නේ? ඔබේ මගේ ඇඟේ වැඩිපුර තියෙන්නේ මොනවාද? ජලය. ඒතර ඒ ජලයට හඳ බලපාන්න බෑද? බෑ කියලා කියන්න බෑ. බෑ කියන්න බෑ. දැන් අද විද්‍යාව මේ වගේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්නවා. දැන් හඳ මෝදු වෙනකොට රුධිර දාවනයේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන් කියලා ඒක දැන් හිතන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔහොම බලනකොට දැන් බලන්න අපි නැකතට එමු. දැන් එතකොට හඳ පායන වෙලාව, හඳ බහින වෙලාව. දැන් අපි වැඩ කරේ අපිට තිබුණේ චන්ද්‍රමාස ක්‍රමයක් ලංකාවේ තිබුණේ සර්. අපේ 9 වෙනි ශතවර්ෂයේ 10 වෙනි සෙල්ලිපිවල රජවරු ලියලා තියෙන්නේ මේ චන්ද්‍රයා ගමන් කරන ආකාරය අනුව රාජසභාව රැස් වෙන්නේ අව දසවක් දවස්, එහෙම නැත්නම් අව මේ පුර දසවක් දවස්. ඒත් අපි වැඩ කරලා තියෙන්නේ හඳේ ගමනත් එක්ක. අපිට මේ ලංකාවේ හම්බෙලා තියෙනවා සාක්ෂි අවුරුදු 5000කට පමණ උඩදී වැලිගලක වැඩයක්කාරයා තාරකාවලල්ල කොටලා තියෙන අවස්ථා දෙකක්. يعني මීට අවුරුදු 5000කට උඩදීත් අපි ආහස බලාගෙන තරු දිහා බලන් හිටියා. ඒ මොකද මේ ඍතු මාරු වෙන. මොකද ඔරයන් දඩයක්කාරයා තරුවලල්ල උත්තරාර්ධ ගෝලයේ ගිම්හාන කාලයට හොඳටම පේනවා සිතිජේ. වර්ෂා කාලයට ඒක නොපෙනී යනවා. ඉතින් අර ඍතු මාරු වීම තේරුම් ගන්න අර දඩයක්කාරයා තරුවලල්ල බලන්න ඕන. ඒතර අපේ දැන් බලන්න අපේ පුරාණම නම් ගත්තම දේවානම්පිය 30. 30 කියන්නේ නැකත, තිශ්‍ය නැකත. තිශ්‍ය නැකත. තිශ්‍ය නැකත. දැන් ওই සමහර අට කතාවල කියනවා පුස නැකතෙන් ඉපදුණු හේයින් හෙතම පුස්ස දේව නම් විය. එතකොට අපි මේ ඒවා අපේ ජීවිතයට බද්ධ කරගත්තා. මොකද අපිට ඉර හඳ තාරකා ඒවා අවශ්‍යයි. මල් පිපෙන්න ගස්වල මේ ස්වභාව ධර්මයේ තිබෙන ශක්තිය අද ඒවා ඉතින් විද්‍යාත්මකව පැහැදිලි කරනවා. මේ මොනවාද ඉලෙක්ට්‍රොමැග්නටික් කියලා ඒ වගේ විද්‍යුත් චුම්බක තරංග තාක්ෂණයත් එකතු කරගෙන අපි විග්‍රහ කරනවා. නමුත් එදා අපි කරේ මේ වගේ උත්සව පවත්වලා ලිපගිනි මොලවලා වෙලාවකට වැඩ කරන්න පටන් අරන් අහස බලලා ඔව්. ඉතින් අලුත් වෙන්න කැමති. ජය, තව කොච්චර වෙලා තියෙනවද? තව විනාඩි ටිකයි තියෙන්නේ. තව පොඩි පොඩි වෙලාවයි තියෙන්නේ. හරි. ළමයි, ඔන්න අපි මේ ලිපගිනි මොලවන්න යන්නේ. මේ අම්මා, මේ තාත්තා, මේ නංගි. හලෝ. අපිත් ඉන්නවා. ඔන්න ආවා. හොඳම වෙලාවට ආවේ. හොඳම නැකතට ආවේ. නේද? මෙයා මොකද්ද මේ කරන්නේ? මම මේ Facebook live එකක් යනවා. අපිවත් ගන්නවද ඔයගේ වැඩේට? හා. මේ අම්මලා ලිපගිනි මොලවණෙක් ගැන ඔයාලා වැඩි විස්තර කියන්නේ. හරි හරි. මේ හොඳයි නේද? හොඳයි. හරි. දැන් මේ තමයි මේ අවුරුද්දේ තියෙන ඉතාමත්ම වැදගත්ම නැකත. නේද? ඉතින් දැන් මේ නැකත උදා වෙන්න තව තියෙන්නේ. ඉතාමත්ම සුළු මොහොතයි. ඔව්. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. හරි. ඉතින් පස බුලතින් ධන දහන්නේන් සපිරි ඒ සුබ නැකත දැන් උදා වෙලා තියෙන්නේ මුළු රටම එක්සත් එක්සිත් අලුත් බලාපොරොත්තු හිතේ දල්වාගෙන අලුත් අවුරුද්දේ පළමු වරට
කලින් අවුරුද්දේ නියු ලිප අලුතින් දැල්වීමේ සිරිත තමයි අපි මේ මොහොතේ මේ ආකාරයෙන් ඔන්නේ ක්‍රියාත්මක කරන්නේ. හරි. හරි. දැන් මේ ඔයාගේ ওই ලයිව් එකට වැදගත් දෙයක් කියන්නද? හා. දැන් ඒක කියන්න කියලා අපි මේ තාත්තට තමයි පවුලේ කියන්න ඕනේ. ඔව් ඔව්. නේද? දැන් ඇත්තටම ඇයි අපි මේ කිරි උතුරවලා මේ ලිපගිනි මොලවලා මොකද්ද අපි මේ කරන දේ බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේ අලුත් මුට්ටිය කිරි දාලා අපි කිරි උතුරවලා ප්‍රාර්ථනා කරන්නේ අපේ ගෙදරට අපේ ගමට මුළු රටටම සෞභාග්‍ය උදා වෙන්න කියන එක. ඉෂ්ටාර්ථ සිද්ධි සම්භවං ප්‍රණමාමි සතතං භක්තිං රත්නත්‍රයේ සර්ව මංගලම් උරුන්ඩේ උරුන්ඩේ ඉද මල් උරුන්ඩේ 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 නාමල් උරුන්ඩේ සම්මල් උරුන්ඩේ ඉරවට පඳින සාමී සඳවට පඳින සාමී තමුන්නාන්සේලාට නද පූජානාත්‍රයෙන් දෙවුලක් දිවිරාජෝත්තමයාණන් වහන්සේලාට සැලකර සිටින්නේ උදාගිරි පර්වතයෙන් සූර්ය දිවිරාජාණන් උදා වෙන මේ සුබ අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට යහපතක් ශාන්තියක් උදා කර දෙන සේක්වා. යහපති යහපති යහපති. බැත්තතිවල්ලි කෑදරවල්ලි කෑමුරවල්ලි හැවරවල්ලි බලාපටේ රැහැම්පොටේ කදිනා කැලැපොජ්ජ පටෑරගෙන වරමලේ මදයෝ උගුරු කන්දේ කොබෙයනේ කුපුරු කුපුරු කියන්නේ ෙදපු චචුන්නඩුන්නට පුවපටක් තෙත්තිල බෙදපු මෙත්නට ආවේ
බලන්න කවි, පරණ සින්දුවක් වුණාට ඒවත් ආම කොච්චර ලස්සනද කියලා බලන්න. චරිත, අපේ පරම්පරාවේ කෙනෙක් ඒ සින්දුව ගායනා කරද්දි තවත් ලස්සනයි නේද? සින්දුව තරණ වුණා කියලා මට හිතෙනවා. අන්න ඒක තමයි මම කියන්නේ, මේ නව්‍යකරණය කියන එක තමයි වැදගත්. අද දවසේ අපේ මේ තරුණ වෙන අවුරුද්දේ අපි පෙන්වන්න යන්නේ ඒක චරිත. අපි ඉතින් තරුණ වුණාට කමක් නැහැ. මේවා ඔරිජිනලි කියපු අයට හරි හරි, ඒ කියන්නේ ඔරිජිනල් එසෙන්ස් වලට රෙස්පෙක්ට් කරනවා. හරි, ඔයා මුලින් කිව්වෙත් ඒකනේ, අපි ඒකට ගරු කරනවා. අපි සරිත් අයියාට ගරු කරනවා. අංකල් නම් කියන්නේ ඔයාද රැවුල කපන්නේ ආවිද? අපි සතුටෙන් ඉන්නේ පොඩ්ඩක්. නෑ, මාත් බලනවා නවීකරණය වෙන්න. හැබැයි චරිත්ව තියාගෙන රැවුල විතරයි මං කපන්නේ. ඇඳුමත් ලස්සනයි අද. ආ, අලුත් වෙලා චරිත්. මේ විදිහට දිගට මඳින්න මං හිතාගෙන. හැබැයි ලස්සනයි නේද ගර්ල්ස්? බලන්නකෝ. හොඳයි. අපි එහෙනම් ලෑස්ති වෙමු. අපේ ඊළඟ මොකද්ද? සංගීතාංගය. அடியனடி ரக்கம்மா பல்லாக்கு நெளிப்பு எண்ணெஞ்சு குழுங்குதடி சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க செவப்பு மச்சனை இழுக்குதடி அடியனடி ரக்கம்மா பல்லாக்கு நெளிப்பு எண்ணெஞ்சு குழுங்குதடி சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க செவப்பு மச்சனை இழுக்குதடி அடிசினால பட்டியில கண்டாங்கி எடுத்து என் கையால கட்டி விடவா, அடிசினால பட்டியில கண்டாங்கி எடுத்து என் கையால கட்டி விடவா, என் அத்தை அவ பெத்த என் சொத்த அடி ரக்கம்மா கொத்தோடு முத்து தரவோ, அடி என் அடி ரக்கே மமகன்னமீ கரகார வந்தால புஞ்சி ஆமினே வல்ல மம இன்னமி மகாராஜா வாகே மேகமே காட்டத்துதவு பெருமே குழுங்குதடி சிறு கண்ணாடி மூக்குத்தி மான்
மாணிக்க செவப்பு மச்சன இழுக்கு தடி அடி என்னடி ராக்கம்னா பல்லாக்கு நெளிப்பு என்னென்று குழுங்கு தடி சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க செவப்பு மச்சன இழுக்கு தடி வீவா சமக தருண வேண அவுருது அது அப்ப இன்ன கவி Paradise in Bolgoda Parishe அவுருது தேமேச ரசகர்ண சாம வீவா பேக்கக கட்டம வட்டவல கிராம் பணா கவி தேங் ஓகொல்லோ யூடியூப் கியனவா இதுகொட ஸ்போட்டிஃபை கியனவா ஐடியூன் கியனவா டீசல் கியனவா டீசல் நெமே ஹானே டீச ஹரி மொக்க ஹரி தேங் ஓயாட ஓய ஒக்கம கிவ்வா கியமுகு தேங் ஓய கட்டிய மங் கியன ஓயா விதரன் நெமே மே தருண பாரம்பராவின் ஹேமோம மன டெஸ்ட் கல பலன் புலவ வந்தன் தே ஓயா மட ரபம் பதயக் கிய அப்பட சிரி தேன்னா தேன்னா ரபம் பத மதக் கென்னே தேங் ඇයි ඔයාලට රබම් පදයක් මතක් වෙන්නේ නැත්තේ? ඔයාලට පුළුවන්ද කියන්න රබම් පදය? අක්කේ අර මේ අර සින්දුව මේ දැතේ පංගලි වලලෝ කන්නේ අරුංගල් තෝඩු ගෙල බැඳි මුතු මාල ලතාවයි දැසේ අංජන තවරෝ මල් සර මල් හි විහිදු මන්ද හස පියුම් ලතාවයි සින්දුත් එක්ක තමයි අපි හැමදේම අරන් යන්නේ ඒතර වෙන වෙනම කිව්වම් පොඩ්ඩක් කන්ෆියුස් උංග බුග වෙනවනේ දැන් මේම සින්දුවක දාලා ගෙනාවොත් තමයි ඒක ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එක ගන්න එහෙමයි යස් යස් එහෙම දෙයක් තියනවා අයියේ හරි කොහොමරි කමන්නේ ওই විදිහට ඔය ජනගී එතකොට ජන කවි ඒ වගේම ගැල් කවි අපේ තිබිච්ච නාඩගම් කවි මේ ඔක්කොම අපිට කලින් පරම්පරාව කියන්නේ 70 60 පරම්පරාවේ අය ගීතත් එක්ක මුසු කළා අපිට දීපු නිසා. ඉතින් මං හිතන්නේ ඕගොල්ලන්ටත් තියෙන ප්‍රශ්නේ එහෙනම් මේක කමියුනිකේට් කරනකොට ඒක කමියුනිකේට් කරන මීඩියම් එක මොකද්ද කියලා. අන්න රයිට් නේද ඒක. මීඩියම් එක ප්‍රශ්නේ. ඔය ඒ අන්ත ඇර ඇවිල්ලා ඉන්නවනේ. ඇරට ආවා. මට සතුටුයි. සතුටුයි. මට ගොඩක් සතුටුයි. හරි හැදෙන්න පුළුවන්. අපි හැමෝටම හැදෙන්න පුළුවන්. මට පුළුවන් නම් අනිත් අයටත් පුළුවන්. නේ? හරි වාරෙන්. පර්ණ දේවල් පර්ණ වෙන්න නොදී ආරක්ෂා කරගන්න. Thank you.
අපි කියන්නේ අර අලුත් එන්න ඕන කියලානේ. අලුත් උනහම ඒ අලුත් හඬකින් ආවම තමයි වෙනම රසයක් ඇඩ් වෙන්නේ. දිනේෂ්. ඔව් මං හිතන්නේ හොඳම උදාහරණ නෙමෙයි අපේ දිනේෂ් අයියා. දිනේෂ් තමයි මං හිතනවා එයාම අපිට පරණ ඉන්ස්ට්‍රුමන්ට් මොඩර්න් විදිහට හදලා වෙනස් කරලා වෙන හැඩ වෙන ශබ්ද ගොඩක් අහන්න දීලා තිනවා මෑතකදී මං හිතන්නේ. අනේ එයාගේ මේ ඉන්ස්ට්‍රුමන්ට් දෙක තුනකුත් තියෙනවා මං හිතන අයියා. දිනේෂ් කොහොමද මේ ෆියුෂන් එකත් එක්ක ඔයත් මික්ස් වුණා වාගේ හඬත් මික්ස් වුණා මේක. ඒ කියන්නේ මේ එක කාලයකදී සෙන්ටිග්‍රේඩ් සහ මම එකට තමයි ශේෂ්ත්‍රය දෙන්නේ. ඒකයි සිරසත් අපිට සෑහෙන ලොකු මාර්ගයක් පෙන්වන ඒ කාලේ ලුක්සයික් වගේ සරන්න. ඔව්. එතකොට මේ තුසිත් ඒ කාලේ මම හිතනවා මේ සෙන්ටිග්‍රේඩ්ලත් නිකන් මොඩර්නයිස් මියුසික් අස්සේ ජන සංගීතය හැංගුවා. ඒක අද ජන සංගීතය හැංගුවද නැත්නම් ජන සංගීතය මේ මොඩර්න් මියුසික් අස්සේ තව ටිකක් වැඩිපුර අහලා නැති අයට අහන්න සැලැස්සුවා. එහෙම අහන්න සැලැස්සුවා කියලා කියන්න පුළුවන්. ඔව්. හරි. ඉතින් අද දවසේ වෙන්නේ මේකනේ. ඈ මේ අපේ සාම්ප්‍රදායික සංගීතය මොඩර්න් මියුසික් එක්ක මික්ස් වෙලා අපේ සාම්ප්‍රදායික සංස්කෘතිය මොඩර්න් සංස්කෘතියත් එක්ක මික්ස් වෙලා යන අපූර්ව අලුත් අවුරුද්දක් තමයි අපි මේ සමරමින් ඉන්නේ. සහ අපි ප්‍රාර්ථනා කරමු මේ බැඳීම තව තවත් ශක්තිමත් වෙලා අපිට නව නිර්මාණ ඉදිරියේදී දැක බලා ගන්න ලැබෙන්න කියලා. මේ අලුත් අවුරුද්දේ හැමෝටම සුපවත්ව ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. Thank you.
තීමා පෙරණ නාහිට නාහන මේ හදනේ සිහිය කහිඳවනු බෑ දැකනාරි නාරී නාරී දින කර ඈ මන පිනි බිඳුවකි මා ළඟ ඈ සිලුවක ගිනි දැවෙනා ගතර සම වැදි හිඳිනට බෑ මිදි දෑන් දෑනින් දෑනින් නායේ දේවි ප්‍රේමී හඟුමන් පා වේවි හෘදේ රඟුමන් මා මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් 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 මා දේවි ප්‍රේමී හඟුමන් පා වේවි හෘදේ රඟුමන් මා මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මා ප්‍රොෆෙසර්ගෙන් අහන්න හිටපු දෙයක් දැන් අර කාලෙන් කාලෙට අපි හැමදේම වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා දැන් ඉස්සර නම් ඔන්න අර මේ නැකතට තෙල් තාච්චිය ලිපේ තියෙනවා ගෙදර වැඩිමලා තමයි ඕකට තෙල් ටික වක් කරන්නේ ඉතින් ඊට පස්සේ ඒ හදන කැවිලි ටික තමයි අපි කැවිලි මේසෙට තියන්නේ හැබැයි දැන් ඉතින් අපි කැවිලි කඩෙන් තමයි කැවිලි ටික ගොඩක් අය කාර බහුල නිසා අරගෙන එන්නේ එහෙම හරි අපි මේක සැමරනවා නේද ඒක තමයි ඒක තමයි දැන් ඉස්සර මට මතක නැහැ ඉස්සර අපි අපේ ගමේ මේ ගම්වල එහෙම අපේ ආච්චිලා අම්මලා එහෙම තෙල් තාච්චිය ලිපේ තියන්නේ 9 වෙනිදා විතර. ඔව්. 9 වෙනිදා විතර. තෙල් ලිපේ තියලා නැකතට කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. පේ වෙනවා. පේ වෙනවා. පේ වෙලා ආ එහෙමනේ කරන්නේ. නමුත් අද 13 වෙනිදා අවුරුද්ද නම් 12 වෙනිදාත් වරුවක් වැඩ කරන්න වෙනවා නැත්නම් ජීවත් වෙන්න අමාරු වෙන ඉතින් ඇත්ත ඇත්ත කතාවනේ. ඒතර ගෙදර යන ගමන් තායි කොහෙන් හරි කැවුම් ටිකක් අරගෙන යන්න වෙන්නේ. ඒතර ඒක ගැන පසුතැවෙන්න නෙමෙයි තියෙන්නේ අපි සතුටු වෙන්න ඕනේ එහෙම හරි කැවුම් කන එක. අන්න ඒක දැන්. දැන් ප්‍රොෆෙසර් මේ තරුණ පරම්පරාවත් වැඩිපුර මේ කතා බහ අහගෙන ඉන්න හින්දා දැන් හැමෝම අහන්න පුළුවන් ඇයි අපි මේ දේවල් කරන්නේ? දැන් අපි කියනවා මේ නුනගත වෙලාවේ හොඳ සුබ දේවල් කරන්න එපා. දැන් ලිපගිනි මොලවනකොට අපි කියනවා මේ වර්ණය අඳින්න මේ දිසාව බලන්න ඇයි අපි මේ දේවල් අතරම කරන්නේ? සමාජයේ පවතින්නේ පවුල් උඩ. පවුල් සමූහයකට සමාජයක් කියලා කියන්නේ. ඒතර ඒක හොඳින් කරෙන්න නම් පවුල් අතර අර යහ සමගි තියෙන්න ඕන. ඒතර අසින් අවුරුද්දෙන් කියන දේ තමයි පවුල එක් කරන එක. දැන් පෞද්ගලිකව දැන් ගමේ ඉන්න අය රැකියා සඳහා ගමින් යනවා. ඔය අවුරුද්දේ එයා නැවත එනවා විතරද? පවුල් ඔක්කොම එනවා. ඔව්. ඒ එන්නේ 37 දින මේ තෑගි භෝගේ අරගෙන ඇවිල්ලා මේ එදාට ඔක්කොම කිව්ව පන්සල් යනවා එදාට ඔක්කොම ශ්‍රී ලංකා තාත්තා දරුවෝත් ශ්‍රී ලංකා එදාට විතරයි තාත්තා හරි සරයි තාත්තා ඉල්ලම් බෑ හැබැයි සිංහල අවුරුද්දාට කජු වල කජු හරි පංච හරි දාලා තාත්තා පරද්දලා hina වෙන්න පුළුවන් අපිට විතර තාත්තා hina වෙන්න යන්නේ හරි භයානකයි ඒතර සිංහල අවුරුද්දෙන් කරන්නේ අර අපි අතරින් සියලු වාද බෙද නැති කරලා අපි එක් කරන එකයි සමාජයේ පවතින පෞල් මත පෞල් ආරක්ෂ වෙන්නේ ඔය අපි ඔක්කොම එකතුලා මේ පවත්වන සිරිත් පිරිත් නිසා. එහෙමයි අපි ඒ සන්දර්භයක් ඇතුළේනේ මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් අපි ගම්වල ජීවත් වෙනකොට අපි දන්නවා පුරාණ ගම් කොයි වගේද හතර වටේම කැලෑව තියෙන්නේ. හේන තියනවා, වැව තියනවා. එහෙම ජීවත් වෙනකොට සාමූහික භාවය අත්‍යවශ්‍යයි. පොළවත් එක්ක හැප්පෙනකොට එක්කෙනා උදව් කරගන්න එක. ඉතින් අර වෙස්සාන්තර කියව එහෙම ඉන්නවා. කැමෙනෝ එක් ක්‍රීඩාවල් කර 7 දවසක්ම ඉන්නවා. ඉතින් අද අපිට මේ තරුණ પરම්පරාවට මේක පෙන්නලා මේක පැහැදිලි කරන්න අමාරුයි. මොකද ඒකට ඒගොල්ලෝ ඉපදුනෙත් සහ ජීවත් වෙන්නෙත් වෙනම සමාජයක. අර අපි අර මේ චාරිත්‍ර වාරිත්‍ර පටන් ගත්ත සමාජය නෙමෙයි. නමුත් එහෙමයි කියලා මේ චාරිත්‍ර වාරිත්‍ර මේ පිළිගැනීම් කියන දේවල් අපි මේ પરම්පරාවට පවරා නොදී ඉන්න
අපට වගකීමක් නෑ අපි කරන්න ඕන. නැත්තම් මේ අය මේ අර ඕපපාතික බවට පත් වෙනවා. කියන්නේ සංස්කෘතියක් නැති සංස්කෘතික තත්වයට. දැන් යාළුවොත් එක්ක යනවා නේද කොහරි රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා කෝපි බොනවා නේද කනවා නේද. ආ ඒ වගේ එකක් තමයි මේ 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 පාත්තගෙන ඇවිල්ලා තියෙන වැඩි හිටියෝ. මේ සර් කිව්වා වගේ එඩ්මන් ලීච් කියන මානව විද්‍යාඥයෙක් එක වෙලාවක කිව්වා එයාගේ අර පුල්ලෙලිය කියන පොතේ එයා කියනවා මේ ගමක ළමයි පිරිමි ළමයි තාත්තා දිහා බලන්නේ වල්ලලිය දිහා බලන විදිහට. හරි බයයි. බයයි. ඉතින් තාත්තලා යටතන හිටියේ තාත්තා තමයි ඇඳුම් අරන් දෙන්නේ. ඔව්. එතකොට අර බැඳීම අවශ්‍යයි. දැන් ළමයි ගෙදර කාමරේ ඉඳලා පරිගණකයෙන් පිටරටවල් එක රස්සාවල් කරනවා. ඉතින් ඒගොල්ලන්ට අර 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 බැඳීම ගැන හැඟීමක් නැහැ. ඉතින් ඒ නිසා එකෙන් අදහස් කරන්නේ නැහැ ඒගොල්ලන්ට අර අපි කියන්නේ හුදකලා වෙන්න දීම කියන එක. ඉතින් දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගකීමක් තියෙනවා. ඒගොල්ලන්ට විශ්වාස කළ හැකි විද්‍යාත්මක හා සහේතුක ආකාරයට මේවා පැහැදිලි කරලා දෙන්න. වෙනවෝ පැතුම් හොඳ නම්
දෙන ගමනෙදි සීන එලි වෙනවෝ මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ මිනිස් කම්මත දිවිගේ වයි නම් ඔබුන් ජය ලැබූ සාගරය වඳු වේදනාවෝ සුම්බෙලායනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ සාගරය වඳු වේදනාවෝ සුම්බෙලායනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ අන්නකො ලස්සන අපේ චූටි පැටා මේගොල්ලන්ට ඉතින් අවුරුදු අපිටත් වැඩක් නෑ බය කරනවා මාව මාවත් එක්ක බය කරා නේ ආ බය කරන්න එපා මේ පැටව ටික ඈ මෙයා අපි බය වෙන්න ඕනේ මේගොල්ලන්ට අපි බය අපි ඉස්සෙල්ලා ආපු සින්දුයි මේවයි අහනකොට මේව නිකන් අර කාලාන්තරයක් අපේ කියන්නේ ආච්චිලා ආතලා ඔය මුත්තලානේ ඔක්කොගෙම ඇඟේ තිබිච්ච මොකක් හෝ ජන සංගීතයකින් කමතෙන් ගැලෙන් කොහෙන් හරි ආපු නිකන් අර අපි කියන්නේ මේ හදවතින් අහන සින්දු කියලා නෙමෙයි මං කියන්නේ අර ඊට වඩා සිංහල හොඳ වචනයක් තියෙනවා අර කැවුත්ෙන් අහන සින්දු කියලා අපි කියන්නේ ඈ ගැඹුරෙන් අහන සින්දු ඒවා මේ විදිහට මේ කුඩා දරුවෝ එක්ක ඈ බෙදා හදාගන්න එක අවුරුද්දේ අලුත් වෙනවා කියලා කියන්නේ නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ එහෙම එක. අයියර මොකද? දැන් අත්‍තරම අලුත් අවුරුද්ද තමයි මේ 2024 මේ අපි දැන් මේ ගත කරන අවුරුද්ද. ඒක අමුතුම අවුරුද්දක්. අපේ ඉතිහාසයේ ගෙනත් මෙතන අතහැරියාම මේ 24 අවුරුද්ද කියන අමුතුම එකක්. සමරන්න තියෙන රාත්‍රී කාලය තමයි තියෙන්නේ. හැබැයි ඉතින් අපි ඉතින් එළි වුණත් දවල් වුණත් අපි මේවා සමරනවා තමයි තමයි. දැන් සමරන කොට පොඩි උන්ට දැනෙන්නේ තික තමයි තියෙන ප්‍රශ්න තියෙන්නේ. හැබැයි ඒ උන් කූද්දාගෙන තියාගෙන උමුත් බලනවා. දැන් ඔය ෆෝන් ඔබ බලන්නේ එළි වෙනකන් කොල්ලෝ. මේ එක තමයි අපි කියන්නේ. ආ ඒක තමයි කියන්නේ. අලුත් තාක්ෂණයමයි. පොඩි උන් බුදියන්නේ නැහැ දැන් ඉස්සර වගේ නිදි කරවන්නත් බෑ. ෆෝන් එකමයි ඉල්ලන්නේ. ඒ නිසා ෆෝන් එකමයි ඉල්ලන්නේ. නිදි කරවන්නත් ෆෝන් එකමයි. අනිවාර්යයෙන්ම ඉඳ ලැබු 2024 මේ අවුරුදු ඔබට හැම කෙනාටම සියසර අපි ප්‍රාර්ථනා කරන හැම කෙනාම යහපතක් වේවා කියලා සුවම සුබ නවසරක් වේවා යහපතක් වේවා අනාගත හැම කෙනාටම මම සෙල්ෆි ගන්න ආසක මාතක සෙල්ෆියක් ගමුද ගම් ඔයත් එන්න සෙල්ෆිද ගහපිද සෙල්ෆි කියන්නේ අපි මෙහෙම ගහන එක ගහපි කියන්නේ වෙන එකක් ගහන එක හරි මේක සෙල්ෆි හරි මන් තමයි සෙල්ෆි ගහන්නේ වල දෙන්න ඉන්නෝම අපි මොකක් හරි ඇක්ෂන් එකක් දෙමුද අලුත් ඇක්ෂන් 3 2 1 දඩු කොහොමද අපි සෙල්ෆි ගන්න අලුත් ඇක්ෂන් එකක් අද හඳුන්ලා දුන්නා කොහමද මේක මේක මෙහෙම 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 අත අල්ලගෙන ආ තිය අතරින් අතරින් අපේ අලුත් පස්සේ මේවා පස්සේ නේද ඉන්නලා ඉන්න බෑ අවුලි කියලා හරි අපි දැන් ගැම්ම ගන්න අපි දැන් ඊළඟට යන්න හදන්නේ මේ විවා සමගින් තරුණ වෙන අවුරුදු අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. අපි මේ ඉන්නේ Paradise in Burgoda Hotel පරිශ්‍රයේ. වීවා සමග තරුණ වෙන අවුරුද්දත් අරගෙන තමයි අද දවසේ අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ අපි දැන් කීප දෙනෙක් එක්කම කතා බහ කරා. ඒගොල්ලෝ නැටුවා, අපිට ලස්සන ගීත කිව්වා. වැයුවා, ගැයුවා. මම ඕවා කියනකොට ඔයා මුලින් කිව්වේ අයියෝවා කියන්නේ සාම්ප්‍රදායිකයි වැයුවා නැටුවා. දැන් ඔයත් හැබැයි පරණ ඒවා අල්ලගෙන තියෙනවා ටිකන්නේ. ඒ ඔයාලා අපිට ඒ දේවල් දෙනකොට අපි ඒවා ලස්සනට අරගෙන යනවා. හොඳයි හොඳයි. මං කිව්වට වඩා හොඳට කිව්වා. මම ටිකක් Thank you. ඈ Thank you. සම්ප්‍රදායික විදිහට නේ කිව්වේ. අපිට මොනින් විදිහට කිව්වා. එහෙම හොඳයි. සෙන්ටර් එක පොඩ්ඩක් අඩු කරගත්තා නේද? නැටුම් ගැයුම් කියලා කිව්වා. ඔව් ඒ ඒ වගේ කියන්න එපා. නැටුම් ගැයුම් රැගුම්. ආ හොඳයි. හොඳයි.
ඉන්නවද මෙතන ගීත ගායනා කරන්න? ගොඩක් රස කතා අපිට බෙදා හදා ගන්න. ඒගොල්ලන්ගේ කතත් අපිට අහන්න තියෙනවා. අපිට නර්තනයේ දෙන්න තියෙනවා තව. මේක තමයි පොච්චර කොන්ත්‍රාත් එකක් තියෙනවා රද්දව කරා. හොඳයි. අපි නැලැස්සලා ඉන්නේ විවා සමග තරුණ වෙන අවුරුද්ද. අලුත් තාලෙන් හදපු කිරිබත් මේසෙට උණු උණුෙන් තේ එකක් තිබ්බොත් නියම අදහස නේද? ඒක හොඳයි. එහෙමනම් ඉක්මනින් අපි කේතලී තියලා තේ ටිකක් අදමු. දැන් එහෙනම් කට්ටියට තේති බහත් ඇති නේද? දැන් අපි මේ සින්දු කිව්වා නැටුම් නැටුවා. එහෙමනම් අපි දැන් සුදානම් තේ ටික හදාගමු. දැන් මේ මිනක්කේ අපේ මේ කැවිලි මේසේ කිරිබත් තියෙනවා. කැවිලි වර්ග තියෙනවා. දැන් ওই කැවිලි වල රසය තව තවත් වැඩි කරගන්න උකු රහසින් පිරි වීවා තේ කෝපයක් එකතු කරගත්තොත් මං හිතන්නේ අපේ කෑම මේසේ රසය තව තවත් වැඩි දියුණු වෙනවා. ඉතින් එතකොට තමයි අපිට වැඩි රස පිරි අවුරුද්දක් සමරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම. දැන් එහෙනම් තේ කොළ ටික පැහැනවා. ඔව්. ඊට පස්සේ අපිට පුළුවන් තේ කොළ ටික පැහැන අතරි මං උදව් කරන්නකෝ. වීවා. තේ කෝප්පේක රස බලන්න තමයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපේ කැවිලි මේසේ කැවිලි වල රසය දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් රසින් වැඩි උකු රහසින් පිරි වීවා තේ කෝප්පයක් එකතු කරගත්තා. හරි. දැන් නම් හොඳ සුවඳක් එනවනේ. ඔව්. හරිම සුවඳයි. උකු රහසින් පිරි වීවා පවුල හැමෝටම බොහොම අපූරු වැඩි රසයෙන් පිරි අලුත් අවුරුද්දක් උදා කරලා දෙනවා. දැන් එහෙනම් පැහුණු කහට ටිකත් අපි වීවා තේ කෝප්පයක් සකස් කරගන්න එකතු කරගෙන
රසම රස උකුම උකු වීවතේ කෝප්පයක් පිළියෙල කරගන්න පුළුවන්. දැන් කට්ටියට තේති බහත් ඇතිනේ. ඔව්. මේකට එහෙනම් දාන්නේ. ඔන්න එහෙනම් අපි වීවතේ හදලා ඉවරයි. ඉෂාරා, අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ රටේ මහා සංස්කෘතික මංගල්‍යය. අපි අලුත් අවුරුද්ද තමයි වැඩිම පිරිසක් එකට එකතු වෙලා එකම වෙලාවට එකම විදිහට සුබ සිරිත් සමරන ලෝකේ එකම උත්සවය. ඔව් අනුර, මේ කාලෙට මේ පරිසරයේ පවා වැඩියෙන් ලස්සන වෙනවා. අපි හැමෝගෙම බලාපොරොත්තු වැඩි වැඩියෙන් ඇති වෙනවා. ඒ වගේම තමයි පරණ හිතවත්කම් වැඩි වෙන අතරේ අලුත් හිතවත්කම් වලට වැඩි ඉඩක් ලැබෙනවා. හැමෝගෙම සිත් සතුටු කරන්නට වැඩි රසපිරි කැවිලි පෙවිලි වැඩි වැඩියෙන් කෙලිසැලෙන බණුවේ පිරුණු මේ අලුත් අවුරුද්දට වැඩි රසයක් එකතු කරන්නට උකු රහසින් පිරුණු වීවා මෙවර සූදානම්. අන්න ඒ නිසාම තමයි අපි මේ පාර අපේ අලුත් අවුරුද්ද වැඩි රසපිරි අවුරුදු විදියට නම් කළේ. කිරිවැල්ලේ හදුනේවි ජීවනයි ප්‍රේමණික දේවි ප්‍රේමම පරිමු දේවි ලෝකෙම ම පවමින් තේරි මැටකලොප් නොමනලොම් වාගේ මත සංඥා ඒ කැපුළු පෙපේ දැනගෙන රහසක්
විශාර දැන් මේ නැකත් ගණනාවක් ගෙවාගෙන ඇවිල්ලා අපි ඇවිල්ලා ඉන්නේ මේ අවුරුද්ද තියෙන රසවත්ම වැදගත්ම නැකතට. අපි හැමෝම කැමති නැකත. වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභව කිරීමේ නැකත. ඔව්. දැන් ඒකට හරි පොඩි වෙලාවක් තියෙන. අපි මේ කැම මේස ලස්සනට මෙහෙම තියෙද්දි මම වැඩි බලාගෙන ඉන්න බෑනේ. හරි චූටි වෙලාවක් තව තියෙන මේ නැකතට. ඔව්. ඒ වගේම විශේෂ දේවල් ටිකක් මේ අතර මතක් කරන්න. වැඩි රසයෙන් පිරුණු අපේ අවුරුදු කැවිලි පෙවිලි වැඩි වැඩියෙන් එකතු පහදු කොටගෙන රසවත්කමින් සම්පූර්ණ වුණු බොහොම අපූර්ව කැවිලි මේසයක් මෙතන විතරක් නෙමෙයි අපි හැමෝගෙම නිවෙස් තුල මේ මොහොතේ ලහි ලහියේ සූදානම් වෙනවා. ඉතින් අනුර මට වගේ දෙයක් අහන්න ඕන. අපේ අවුරුදු කැම මේසයේ තියෙන සුවිශේෂත්වයක් ඔයා දන්නවද? කාලෙන් කාලෙට අලුත් අලුත් කැවිලි පිවිලි වර්ග කෑම බීම වර්ග අපේ මේ කැවිලි මේසෙට එකතු වෙනවා. ඒ කොහොමද කියලා මතක් කළොත් එක්තරා කාලෙකදී අපේ කැවිලි මේසෙට කොකිස් එකතු වෙනකොට මේ මෑත කාලයේ අපේ අවුරුදු කැවිලි මේසෙට කේක් එකතු වෙලා තියෙනවා. ඉතින් අපේ මේ කැවිලිවල රසය තව තවත් වැඩි කරගන්න වැඩි රසපිරි වීවා තේකෝප්පයකුත් අපේ මේ කැවිලි මේසෙට අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් උකු රහසින් පිරි වීවා වැඩි රසයෙන් පිරි අවුරුද්දක් අපිට අනිවාර්යයෙන්ම අපේ පවුල හැමෝටම උරුම කරලා දෙනවා. ඉතින් ඉෂාරා මේ සුබ වර්ණයෙන් සැරසිලා සුබ දිශාව බලාගෙන සුබ වෙලාවට අපි වැඩ ආරම්භ කරලා තියෙනවනේ නේද? ඉතින් මේ ආනුභාවයෙන් අපි ප්‍රාර්ථනා කරමු මුළු රටටම සාමය සතුට සෞභාග්‍ය උදා වෙන්නට කියලා. එතකොට අපේ පවුලට නිරෝගී සම්පත ඇවිල්ලා අපේ පවුල තුල සාමය සතුට වර්ධනය වේවා කියලා. ඉතින් එතකොට මුළු රටටම නේද වැඩි වැඩියෙන් රසගෙනන උකු රහසින් පිරි වීවා සමගින් එකතු වෙලා සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු. හරි පුංචි වෙලාවක් තියෙන්නේ දැන් අපේ මේ නැකත උදාවේ. හොඳයි ඔන්න එහෙනම් චාර නැකත උදා වුණ අපේ පවුලේ ගුරුමුණි අපි ආරාධනා කරනවා චාරිත්‍රානුකූලව මේ පහන් සිළු ගල්වන්නට ඕනේ නේද? ඒ ආලෝකය අපි දෙන්නට ඕනි චාර. ඒ ආලෝකයත් එක්කම අපි අපේ චාරිත්‍ර මේ විදිහට ආරම්භ කරන්නටයි ලෑස්ති වෙන්නේ. දැන් ඔන්න මේ විදිහට අපි මේ පහන පත්තු කරන අපේ ගෘහමූලිකයන් පස්සේ නේද අපි මේ ඉදර අම්මට මූලික තැන දෙනවනේ මේ හැම නැකතකදී විශාර. මොකද මේ අම්මා තමයි මේ නැකත් එක්ක හරි හරියට හැමදාම ඉන්නේ. අම්මා තමයි මේ කටයුතු වලදී මූලික වෙන්නේ. ඒත් එක්කම දැන් මේ අපි ආරාධනා කරලා දෙනවා අපේ මේ පවුලත් එක්ක එකතු කර වෙන්නට කියලා. හරි අවුතුකකට සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා අපි පිළිතුරුනවා දීපාද සිල්ප මහත්මයා. ඉතින් ඔහු අතනොත් ඔන්න මේ මොහොතේ පහන් සිල් දැල්වෙනවා. ඒත් එක්කම අපි මේ ආරාධනා කරලා තියෙනවා මේ අචිනි තිලකරත්න මහත්මියට එතුමියගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී සම්පත් බැංකුව. අපේ මහාචාර්යතුමාට ආරාධනා කරමු. එතුමා අද මේ දවසේ ගොඩාක් අපිට දැනුම දුන්නා. ඔව්. අපිට ඒ ලබා දෙන දැනුමත් අපේ ජීවිතයට හොඳ ආලෝකයක්. ඉතින් අපි එතෙක්ම ඔබතුමාට ආරාධනා කරන්නට ඕනේ. දැන් මේ තමයි මේ අපේ පවුලේ මෙහෙම ඔක්කොම සිද්ධ කරන්නේ. සිරස මාධ්‍යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියතුමා යසරත් කමල්සිරි මහත්මයා මේ මොහොතේ පහන් සිළු දැල්වා අපේ සිරසම ආලෝකමත් කරනා මේ මොහොතේදී අපි ඔබතුමාටත් ආරාධනා කරන්නට ඕනේ මේ පහන් සිළුව දැල්වන්නට කියලා. නිලීව ශ්‍රී ලංකා සමාජයේ මාධ්‍ය ප්‍රධානී චමින්ද සමරකෝන් මහත්මයා. ඔව්. දැන් මේ නැකත් චාරිත්‍ර ආරම්භ වෙන්නේ නේද? වැඩල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවයේ මැනවි එහෙම තමයි තියෙන්නේ. දැන් අපේ මහාචාර්ය ජේ.බි. දිසානායකය මේ ලයි මොකද කරන්නේ? බොහොම සුවිශේෂී කටයුත්තක නිරත වෙනවා. ඒක ඔයා කරන්නේ. දැන් මේ වැඩ අල්ලන්නට ඕනේනේ. අපි මේ ගොවිතැන
සපිරිච්චි සමාජයක්නේ. ඒක නිසා අපි සාමාන්‍ය පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි මේ පැලයක් හිටවලා මේ වැඩ අල්ලන්නේ. එතුමා අන්නේ ඒ කාර්යය තමයි නිරත වෙන්නේ. ඔව් මේ මුත්තේ විශේෂී කටයුත්ත ඔන්න සිද්ධ වෙනවා. මේ උදා වූ අලුත් අවුරුද්දේ මුලින්ම කරන දෙයක් තමයි අපි හොඳ ගහක් හිටවන එක. මිනිසාට නැතුවම බැරිදී ගස. මේ වැඩෙනවා, සෙවන දෙනවා, පළතුරු දෙනවා. ඉතින් ඒ වගේ ගස් අතින් හොඳම ගහක් තමයි අඹ ගහ. අපි දැන් මේ අඹ පල්ලේ හිටවමු. තුන් දෙනාම එකතු වෙලා හරි. දැන් අපි හොඳ වැඩක් කළා. මොකද්ද කළේ? හොඳ අඹ පැලයක් හිටෙව්වා. කාලයක් යනකොට මේකේ ගෙඩි එනවා. අපටත් පුළුවන් ඒ ගෙඩි කන්න. සතුට ඇවිල්ලා මේ ගෙඩි කන්නවා. ඒ හොඳ අපටයි සතුන්නයි හොඳ දෙයක් මේක. ඔන්න මේ අපි වැඩල්ලීමේ චාරිත්‍රය ඔය විදිහට ඉවර කරා. ඔව්. දැන් අපිට තියෙන්නේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය. ඉතින් අපි අලුත් අවුරුද්දේ සිරස අපි අද දවසේ ගනුදෙනු කරන්නේ සම්පත් බැංකුවත් එක්ක. ඒ නිසාම අපි විශේෂයෙන් මතක් කරනවා සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙම් හා බැංකු කටයුතු දීපාලද සිල්වා මහත්මයාට අපේ මහාචාර්යතුමාට අපේ අලුත් අවුරුදු සිළිනය ලබා දෙන ලෙසට. අවුරුද්දේ වැදගත්ම චාරිත්‍රයක් වන ගනුදෙනු කිරීම සම්පත් බැංකුවත් එක්ක දැන් සිද්ධ වෙනවා. ගනුදෙනුව කියන්නේ ශාස්ත්‍රීයත්වයේ පිළිබිඹුන සංකේතයක්. එදා ලිද සමග ගනුදෙනු කරපු අපි, කාසි නෝට්ටු සමග ගනුදෙනු කළ අපි අද සම්පත් බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. එතක මම මේ අචින තිලකරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී සම්පත් බැංකුව ආරාධනා කරනවා මේ අපේ ඔන්න අපේ සිරස පවුලේ ගෘහමූලිකයත් එක්ක මේ මොහොතේ මේ ආකාරයෙන් ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ වෙනවා. පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවානේ. ඒ දෙන්නත් එක්කත් අපි ගනුදෙනු කරන්නට ඕනනේ. අනිවාර්යයෙන්. ඔව්. අපි ආරාධනා කරන සිරස මාධ්‍ය ශාලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමාට යසරත් කමල්සිරි මහත්මයාට මේ අපේ පුංචි දරුවන් සමගත් අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන ලෙසට. ඒගොල්ලෝ නයිති වැඩේ හරි කැමති ඉන්නේ නේද? ඩෑග්ගක් හම්බ වෙනවනේ. අපිත් එක්ක ගනුදෙනු කරන්න. ඔයාට තියෙනවා දැන් ඔයා තරුණ පරම්පරාවේ කෙනෙක් නිසා ඔයාගේ අතට එහෙම තෑගි දෙන්නේ නැහැ. අපි ඔයාලට දෙන්න යන්නේ අයි gift එකක්. ඒකට මට ෆෝන් එකක් ගන්න. හරි. මම ෆෝන් එක අරගෙන. ඔව්. සම්පත් බැංකුවත් එක්ක එකතුල තමයි අප අද අපි සචින් ඔයාට මේ අයි gift එක දෙන්නේ. දැන් බලන්න ඔයාලට gift එකක් ආවද කියලා. හරි මේ ඉෂාරා මේ දැන් ඉතින් මේ අපේ ගෘහමූලිකයට තෑගි දුන්නා, අපේ මහාචාර්යතුමාට තෑගි දුන්නා. අනිත් අයට අපිට තෑගි නැද්ද මන්ද? ආ ඒක තමයි නේද? සම්පත්යක් වෝ කියන්නේ දැන් අපිත් එක්ක හැමදාම ඉන්න. ඉතින් මේ අපිට එහෙම මේ ඒකනේ තෑගි ගෙනල්ලා ඈ ඔන්න මේ හැමෝටම තෑගි තියෙනවා සම්පත්යක් වෝ වෙතින්. ඒත් එක්ක මතක් කරන්නට ඕනේ නේද? ඔව් ඔව්. උකු රහස පිරි වීවා අපිත් එක්ක තියෙනවා කෑම මේසෙ. ඒක තුලා ඉන්නවා. පවුලේ හැමෝටම වැඩි රස පිරි අවුරුද්දක් ලබා දෙන්න ඔන්න වීවා මේ වසරෙත් අපිත් එක්ක අලුත් අවුරුද්ද එකතු වෙලා ඉන්නවා කියන බොහොම සුබ පණිවිඩයක් මේ මොහොතේ අපි මතක් කරනවා. ඔව් එහෙනම් ඉතින් මේ කෑම මේසෙට මෙහෙම තියෙන්න දෙන්නේ නැතුව අපි කෑම මේසයට අවශ්‍ය කරන මේ වගකීම් කටයුතු ටික කරමු නේද? ඉතින් යන්න හැමෝම මේ කෑම මේසයට ගිහිල්ලා තමොන්ඩ අවශ්‍ය දේවල් දැන් ගොඩක් වෙලා අපි බඩගින්නේ හිටියා නේද? නොනගතේ ඉවර කරගෙන අපි ආවා මේ මුළු කාලේ පුරාවටම නේද ඉෂාරා? නේද? අපි බඩගින්නේ හිටියා නම් දැන් අපිට ඒක නිමා කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ ඉස්සරහට එන්න. ඔව්. ඉස්සරහට ඇවිල්ලා ඉවරලා මේ කැම මේසය අපි හැමෝටම ආරාධනා කරමු. මේ හැමෝම අපේ නේද පවුලේ සාමාජිකයෝ. වැඩක් ඉන්න කෑම කාලේ විතර කොහොම යන්න දෙන්න බෑ. මේ බැඳින් හැමදාම මතක තියාගෙන අපි ඔක්කොම එක වෙලා සෙල්ෆි එකක් ගමු. කො දෙන්න ෆෝන් එක. සෙල්ෆි නන්නේ.
දැන් ඔනේ ඒ ඒ ඒ ඔ ඒ ආසාවත් හරි දැන් ඔව් දැන් අපි කැම ටික කනකොට හැබැයි අර උකු රහසින් පිරි වීව කෝපය අමතක කරන්න බෑ මේ මේ කැම මිස සම්පූර්ණ වෙන්නේ ඔව් මේ කැවිලි වල රසය තව තව වැඩි කරගන්න පුළුවන් උකු රහසින් පිරි වීවතේ කෝපය අපි පානය කරොත් තමයි ඔව් ඉතින් ඒක නිසා ඔන්න වීව එකක් බොන ගමන් කෑම මේසයට වග කියන ගම නේද වැඩි රසපිරි අවුරුද්දක් අපිට සමරන්න පුළුවන් පුළුවන් සතුට වෙන මොහොතේදී අලුත් අවුරුදු පණිවිඩත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් අපි සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙම් හා බැංකු කටයුතු දීපල්ද සිල්වා මහත්මයාගේ. දැන් මේ රතිඤ්ඤ හඬත් එක්ක ඔන්න පණිවිඩය කියන්න හොඳම වෙලාව ආවා. අලුත් අවුරුදු පණිවිඩය සම්පත් බැංකුවේ මොන ආකාරයෙන්ද අපි හැමෝටම ලබා දෙන්නේ? සම්පත් බැංකුව වෙනුවෙන් මම කැමති ඇත්තටම මේ අලුත් අවුරුද්ද කියන්නේ අලුත් කියන එක ඇත්තටම නැවුම් බව කියන එක. එතකොට මේ අපි දන්නවා මේ වටින පරණ දේවල් තුලත් අපි නොදැනුවත්ව මේ නැවුම් බව තියෙනවා. එතකොට මේ නැවුම් බව මුදුන්පත් කරගෙන හෙටටත් වටිනාකම ඉතුරු වෙන විදිහට නැවුම් දෙයක් දීම තමයි සම්පත් බැංකුවේ ප්‍රාර්ථනේ. ඒ වගේම අපි දන්නවා මිනිසුන්ගේ ලෝකේ රටේ හෙට දිනය වෙනුවෙන් ඒ හෙට දිනේ වෙනුවෙන් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අලුත් දෙයක් සම්පත් බැංකුවෙන් ලබා දෙන්න. හොඳයි. ඔව් දැන් ඒ සඳහන් කළේ අපේ මේ සම්පත් බැංකුවේ පණිවිඩයනේ. දැන් එහෙමනම් සිරස අපේ පවුලේ පණිවිඩය අපි ලබා දෙන්න සූදානම්. ඉතින් ඊට සුදුසුම උචිතම පුද්ගලයා අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා. සිරස මාධ්‍යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා යසරත් හමාසිරි මහත්මයා. ඉස්සෙල්ලම මේ මොහොතේ අපත් සමග එක් වෙලා සිටිනේ වගේම ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි සිරස පවුල වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම අපි මං හිතන්නේ සිරස කියන්නේ හැමදාමත් ජාත්‍යන්තර වැඩසටහන් ගන්නාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න ඒ වගේම ජාත්‍යන්තර තරඟ රසක නිල අයිතිය ලබා ගත්ත නාලිකාවක්. ඉතින් මේ ඉදිරි කාලය තුලත් ඒ සුභ පණිවිඩයත් අපි අලුත් අවුරුද්දේ අරගෙන එනවා. අලුත් වැඩසටහන් ගන්නාවක් සහ අලුත් තරඟ රසක් ජාත්‍යන්තර තරඟ රසක අයිතිය අපිට හිමි වෙලා තියෙනවා. ඒ තරඟත් එක්ක අපි අලුත් අවුරුද්දේ ඔබ සියලු දෙනාව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතාමත්ම හොඳ පණිවිඩය සිරසෙන් අපි අරගෙන ආවේ. ඒ නිසා හැමදාම සිරස කියන්නේ ඔයගොල්ලොත් එක්ක ඉන්න නාලිකාව. ඒක මතක් කරන්නට ඕනේ. එතකම මේ මාධ්‍ය ප්‍රධානීතුමාට යුනිවර්සිටි ශ්‍රී ලංකා ආයතනයේ චමින්ද සමරකෝන් මහත්මයාට මේ පණිවිඩය දෙන්නට කියලා ආරාධනා කරන්නට ඕනේ. ඔව් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ යුනිව පවුලේ සියලු දෙනාටමත් අපේ පාරිභෝගික භවතුන් සිරස මාධ්‍ය ජාලය හා සම්බන්ධ වෙච්ච දහසකුත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාව ඇතුළු ලක්වාසී සියලු දෙනාටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං යුනිලීව ආයතනය වෙනුවෙනුත් වීවා සන්නාමය වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරනවා. ඔව් ඉතින් අලුත් අවුරුද්දේ වීවා මතක් කරපු නිසාම තවත් දෙපළක් ඉන්නවා අපිත් එක්ක මේ මොහොතේ. ඒ අයවත් අපි මතක් කරන්නම ඕන. වීවා කාණ්ඩ ප්‍රධානී අනුරාධා දසනායක මහත්මිය, ඒ වගේම වීවා සන්නාම කළමනාකරු ෂාහින් සිංහලක්ෂණ මහත්මයා සියලු දෙනාම මතක් කරන සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඒත් එක්කම දැන් ඔන්න අපි කතා කරලා ඉවරයි. අලුත් අවුරුදු පණිවිඩ දීලා ඉවරයි. තෑගි ලැබිලා තියෙනවා. හැබැයි මේ රසය තව අඩු නෑ. ඔව්. තව ඉස්සරහටත් තියෙනවා. ඒක නිසා මේ රසයත් එක්කම එකතු වෙලා ඉන්න හැමෝටම පුළුවන්.
ඔයා මාව ළඟට ගන්න ඕනේ සින්දුවේදී. මම ඈත් කරා. ඔයා කල්ලු කරා මාව. නෑ වාගේ රැවුල ආයේ වැවුනොත් එහෙම අංකල් වෙනවා. වත් එක්ක ඉඳලම රැවුල වැවිත් දන්නේ නෑද? දැන් තිබුණට වඩා රැවුලක් පොඩ්ඩක් ඇවිල්ලා වගේ නේද? එනකොට වඩා පොඩ වැඩි වගේ. ඒ මං දැලි ගාලා තියෙන පොඩ්ඩක් අපි. මූණි දැලි ගා ගන්න වෙයිද දන්නේ. මේ ලෑස්ති කරලා. මේ තරුණ කට්ටියත් එක්ක අනවශ්‍ය දේවල් කරලා මගේ මූණි දැලි ගා ගන්න වෙයිද දන්නේ මට. මේ වීවා සමග තරුණ වෙන අවුරුද්ද. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. හොඳයි බ්‍රේක් එකෙන් පස්සේ අපි දැන් එකතු වෙලා ඉන්නේ වීවා සමග තරුණ වෙන අවුරුද්දත් එක්ක. අපි මේ ඉන්නේ පැරඩයිස් ඉන් හෝටල් පරිශ්‍රයේ. හරි. ඉතින් ওই ක්‍රිස්පි සවුන්ඩ් එකත් එක්ක දිනේෂ් ලෑස්ති වෙලා ඉන්නවා. තවත් අපේ අපූර්ව ගායන ශිල්පියෙක් එක්ක සංගීතය ඕගලන්ට දෙන්න. ඉස්සර කුඩු වෙන්න පිනක තබ්බල උද දැන් අපිනක තා
පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ වීවා සමග තරුණ වෙන අවුරුද්දත් එක්ක. අපි මේ ඉන්නේ පැරඩයිස් ඉන් බර්ගඩ හෝටල් පරිශ්‍රයේ. හොඳයි. ඔයා මගෙන් ඉගෙන ගත්තද මං ඔයාගෙන් ඉගෙන ගත්තද? අපි දෙන්න බෙදා හදාගෙන ඉගෙන ගත්තා. ඒක තමයි මෙතන වෙන්න ඕනේ. දැන් මේ සැමරීම් මේ ආකාරයෙන් සිද්ධ වෙනකොට මට හිතුණා දෙපළගෙන්ම අහන්නට ඕනේ කියලා. ඇත්තටම මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ මොකද්ද? අපි විශ්වාස කරනවා සූර්යා ගමන් කරනවා කියලා. සූර්ය දිව රාජයා ගමන් කරනවා. ඒ ගමනට යනවා අවුරුද්දක්. ඒ යන්නේ රාශි චක්‍රයක. පටන් ගන්නේ මේෂ රාශියෙන්, ඉවරෙන්නේ මීන රාශියෙන් කියලා. ඇත්තටම තාරකා විද්‍යාවට එහෙම කියනද මම දන්නේ නැහැ. අපි හිතනවා සූර්යා ගමන් කරනවා කියලා. මේ ගමනට යනවා හරියටම මාස 12කට අවුරුද්දක්. නැවතවරක් මුලට එන එක තමයි මේ කියන්නේ අවුරුද්දේ ආරම්භය කියලා. තවත් දෙයක් තියෙනවා. දැන් ක්‍රිස්තු භක්තිකයන්ගේ විශ්වාසය අනුව ඊළඟ උදා වෙන්නේ 2025 අවුරුද්ද. ක්‍රිස්තු වර්ෂ. දැන් මේ උදා වෙන්නේ ශක වර්ෂය. ඒ ඉන්දියාවේ පහළ වුණ රාජ පරම්පරාව ශක කියලා. හරි බලවත් පරම්පරාව. ඒ අය තමන්ගේ බලේ පෙන්වන්න දෙක නිර්මාණය කළ අලුත් දිරදර්ශනය. ඒකට කියන්නේ ශක වර්ෂය කියලා. ඇත්ත වශයෙන්ම මේ උදා වෙන්නේ ශක වර්ෂය. ශක වර්ෂය පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 70කට පස්සේ. ඊට උප මේ ඇති වෙන මේ ශක වර්ෂයේ මොකද දැනගන්න තියෙන්නේ? අර 2024 අඩු කරන්න ඕනේ 70ට. එතකොට 1946යි. අපි බක්මහා උළෙල මොන නම් කිව්වත් පටන් ගන්නේ ඒකයි. ශක වර්ෂය ආරම්භ වෙනවා. ආරම්භ වෙන ඒ නිසා අපේ හිතට අලුත්කමක් එනවා. එතකොට අපි දැන් ගමන අලුත් වෙනවා වගේ අපේ හිතත් පැවැත්මත් අපි අලුත් කරගන්න මේක හේන්දුවේ. හරි වැදගත්. අවුරුද්දක් ජීවත් වෙලා අන්තිමට ඇවිල්ලා නැවත ආරම්භ කරන එකෙන් පස්සේ අපි නව ගමනක් ආරම්භ කරනවා. ඒ නිසා මෙහෙම අවුරුද්දක් තියෙන එක ඉතාම හොඳයි අපේ සමාජයේ යහපැවැත්මට. කාලවලා නගෙන්න නබෝ කැප
මතක් කළොත් දැන් අලුත් අවුරුදු උදාව ගැන ඔබතුමන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ මොකද්ද? ඇත්තෙන්ම මේ අලුත් අවුරුදු උත්සවය කියන එක බැලුවාම අලුත් අවුරුද්ද නොකිව්වත් මිනිස්සු සෞභාග්‍ය සමෘද්ධිය කියන එක සිතලා ප්‍රීති වෙන උත්සව තියෙන මේ පෘථිවියේ එක කලාපයක් තියෙනවා. ඒක තමයි නිවර්තන කලාපය සමකේ ආසන්න ප්‍රදේශවල. ඉතින් අපි දන්නවා ඒ සමකේ ආසන්න ප්‍රදේශවල ගොවිතැන තමයි මිනිස්සුන්ගේ ප්‍රධාන යැපීම් මාර්ගේ පහුගිය අවුරුදු 9000ක කාලය ඇතුළත. එතකොට අපි දන්නවා කෘෂිකර්මය කරන්න නම් මේ ස්වභාව ධර්මයේ ඍජුවම සම්බන්ධයි, සූර්යයා සම්බන්ධයි, හඳ සම්බන්ධයි, හුළඟ, ගහකොළ. ඉතින් අපි දන්නවානේ වැස්ස පර්ජන්‍ය දෙවියෝ, සුළඟ මරුත් දෙවියෝ, ගින්න අග්නි දෙවියෝ. ඒතර මේවා පුද්ගල අවරෝපණයකට නැගුවා. අගල මිනිස්සු මේ ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කළා. මොකද එහෙම කරන්න අවශ්‍යයි. මොකද කෘෂිකර්මය සහ සත්ව පාලනය ඒගොල්ලන්ගේ ප්‍රධාන යැපීම් ක්‍රමය. ඉතින් ඍතු මාරු වෙනවා, මිනිස්සු කන්න මාරු කරනවා, ගෙඩි හැදෙනවා, පැල හැදෙනවා, ගෙඩි කඩනවා, පළදාව ගන්නවා. ඒ මුළු කාලයම ඒ වගේ බොහොම කාර්යබහුල ජීවිතයක ඉන්නේ. එතකොට මේ අයට විවේකයක් එනවා. අස්වැන්න නෙලාගත්තට පස්සේ එන විවේකය. ඒ විවේක කාලය එක පැත්තකින් ඔවුන්ට සශ්‍රීකයි, මානසිකවත්තේ ආරක්ෂිත භාවය එනවා. මේ නේද සාර ධනිය ගෝපාල සූත්‍රයේ තියෙන මේ මම මට ඕන තරම් ධාන්‍ය තියෙනවා, ධාන්‍ය ටික තියෙනවා, පාවාගත්ත කිරි තියෙනවා, ඈ වැස්ස ඕන තරම් වහින්න කමක් නැහැ. ඒ කියන්නේ ප්‍රීතිය ඒ ධනිය ගෝපාලගේ කතාවේ තියෙන්නේ. ඒ වගේ හුඟක් මිනිස්සු එහෙම ප්‍රීතියෙන් ඉන්නවා. එතකොට ඒ උත්සව කරනවා. මොකද උත්සව පවත්වනවා. ඒ කියන්නේ අපි දන්නවා ඔය නැකත් දැන් මෙසර්ට් කිව්වේ නැකත් ක්‍රම. ඉතින් නැකත කියලා කියන්නේ මේ අහසේ තිබෙන ග්‍රහ වස්තුන්ගේ ගමන් පිළිබඳ අපිට තියෙන වැටහීම.